අපේ IT ඉන්ඩස්ට්‍රී එකට IT සෙක්ටර් එකට අදාළ ගරුත්වය ලැබෙන්නේ නැති තත්ත්වයක් බවට පත් වෙලා තියෙනවා. ඒත් ලංකාවේ තියෙන මැනුවල් සිස්ටම්ස් ගොඩක් ඒ මැනුවල් සිස්ටම්ස් වල ස්කෑම් එකක් කරන්, ඒ මැනුවල් සිස්ටම්ස් ඇතුලේ ෆ්‍රෝඩ් එකක් කරනවා කියන එක හරි ලේසි ටාස්ක් එකක්. ඒක වෙනස් කරේ නැත්තම් ලංකාව ලොකු ආගාධයකට යනවා. ඇන්ඩ් අද කාලේ ගත්තොත් මම IT ඉන්ඩස්ට්‍රී එකේ වැඩ කරන කෙනෙක් විදියට මම දකින ලොකුම දෙයක් තමයි මේ දවස්වල බ්‍රේන් ඩ්‍රේන් එකක් වෙනවා. අපි අවස්ථාවක් දෙන්න වුණත් අපි මාකට් එකක් හදන්න ඕනේ කොනාර. මාකට් එකක් නැතුව අවස්ථා හැදුවා කියලා වැඩක් වෙන්නේ නැහැ. ලංකාවේ ස්ටාර්ට් අප් කල්චර් එක පොඩ්ඩක් හරි වෙනස්. ඔබයි කැමරා මිලදී ගත්තේ කොතනින්ද? කැමරා LG එකෙන් නංගි. කැමරා LG එකෙන් සුදුර. දකුණු ආසියාවේ ලොකුම කැමරා මාකට් එක එක්ක shop එකට නැත්තම් web එකට. camaralk.com. අපි හැමෝම කියනවා රට ගොඩ ගන්න ඩොලර් ඕනේ. මේලා ඩොලර් තිබ්බොත් තමයි මේ රට ගොඩ එන්නේ. හැබැයි මේ රටට ඩොලර් ගේන හතර මේ වෙනුවෙන් අප කැප වෙන යම් පිරිසක් ඉන්නවා. ඔවුන් වෙනුවෙන් හඬක් නගන්න කතා කරන්න කවුරුවත් නැහැ. අන්න එහෙම කාලයක රට වෙනුවෙන් වැඩක් කරන යමක් කරන මේ ඔන්ලයින් තාක්ෂණය මගින් රටට ඩොලර් ගේන තරුණය වෙනුවෙන් හඬක් නමු තැනට තමයි රුෂාන් කියන්නේ. අන්න අද ආරාධනා කරන ඔහුට මොකද හේතුව? ඔහු ගැන අපි කතා කළ යුතුමයි සහ ඔහුව රටේ අනිත් දෙනා දැනගත යුතුයි. මොකද ඔහුගෙන් ගන්න සේවය සමහර වෙලාවෙ බලන ඔබටත් තියෙන්න පුළුවන්. අයබෝන්. අයබෝන්. කොහොමද මේ ටිකේ වැඩ කරතු? හොඳින් යනවා ගෝනාර මේ ටිකේ. මේ ටිකේ අපි පොඩ්ඩක් මේ ටිකේ බිසි ෂෙඩියුල් එකක් තියාගෙන යන්නේ. සෝ අපිට රිලීසස් වගේක් තියෙනවා. සෝ පොඩි ටයිට් ෂෙඩියුල් එකක් තියෙනවා. හරි. මට කියන්නකෝ දැන් මේ තරුණ වෙනුවෙන් කැප වෙන ඔබට හිතෙන්නේ ඇයි? මේ වගේ මේ ඔන්ලයින් තාක්ෂණයෙන් රටට වැඩක් කරන සහ මේ ICT පැත්තට මේ තාක්ෂණයත් එක්ක දරුව වෙනුවෙන් ඇයි ඔබට වැඩක් කරන්න හිතෙන්නේ? ඇත්තටම කිව්වොත් කොනාර අපිට ලංකාවේ ප්‍රශ්නයක් තියෙනවා කියලා හැමෝම දන්නවා මේ වෙලාවේ. ඒ ප්‍රශ්නේ විසඳන්න හොඳම විසඳුමක් තමයි ලංකාවට ඩොලර් ගේන එක. ඒක ගේන්න පුළුවන් හොඳම මග වෙලා තියෙන්නේ තොරතුරු තාක්ෂණය කියන විෂය. නැත්තම් තොරතුරු තාක්ෂණය කියන එක. ඒ ෆීල්ඩ් එකට ගිහිල්ලා ඒ ෆීල්ඩ් එකේ මිනිස්සුන්ට පුළුවන් ගොඩක් දේවල් තනියම කරගන්න. ඒ කරගෙන රටට ලොකු සම්පතක් ගේන්න පුළුවන්. ඒ ගේන්න කරන් ඒ ගේන්න වොමනා තැනට ගවර්මන්ට් එකවත් නැත්තම් අපේ රටේ මිනිස්සුන්වත් හරියට වැඩ කරන්නේ නැති එක ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. අපේ IT ඉන්ඩස්ට්‍රී එකට IT සෙක්ටර් එකට අදාළ ගරුත්වය ලැබෙන්නේ නැති තත්ත්වයක් බවට පත් වෙලා තියෙනවා. සෝ මම හිතුවා මේක වෙනුවෙන් මොනව හරි කරන්න ඕන කියලා. ඔබ හිතන විදිහට ඇයි රජය මගින් මේක වටිනාකම දන්නේ නැද්ද? වටිනාකම දන්නේ නැද්ද කියන්නේ දන්නේ නැහැ කියලා කියන එක තමයි හරි. බිකෝස් අපි ඉන්නේ ආසියාතික රටක. අපි US වලට UK වලට දුර තැනක ඉන්නේ. අපි අරවට එක්ස්පෝස් වෙලා නැහැ එච්චර තරමින්. මේ මිනිස්සු දිනු වෙලා ගොඩක් ඉස්සරහට ගියා. අපි තාම අර යල්පැනපු අප්ඩේටඩ් නැති සිස්ටම්ස් වලටම වෙලා ඉන්නවා. මම හිතන්නේ රටට වරදින් හේතුවත් ඒක. වරදින් එක හේතුවක් තමයි. අපිට ස්කෑම්ස් නැති වෙන එක නැති කරගන්න තිබ්බා. අපි හරියට අපේ සිස්ටම්ස් කම්පියුටරයිස් කරලා තිබ්බනම්. අද කාලේ හැම රටම්ම දැන් අද කාලේ බ්ලොක්චේන් කියලා කන්සෙප්ට් එකක් යූස් කරනවා. බ්ලොක්චේන් එකක් යූස් කරලා එයාලට පුළුවන් ලෙජර් එකක් මේන්ටේන් කරලා ස්කෑම් එකක් වෙන්නේ නැති තැනට ඔබ බලාගන්න. හැමෝම වගේ කවුන්ටබිලිටි එකක් තියෙන පුද්ගලයෙක් බවට පත් වෙන්න පුළුවන් ওই සිස්ටම් සරහා. ඒත් ලංකාවේ තියෙන මැනුවල් සිස්ටම්ස් ගොඩක්. ඒ මැනුවල් සිස්ටම්ස් වල ස්කෑම් එකක් කරන්නේ ඒ මැනුවල් සිස්ටම්ස් ඇතුලේ ෆ්‍රෝඩ් එකක් කරනවා කියන එක හරි ලේසි ටාස්ක් එකක්. අඩුම තරමේ ලංකාවේ මේ වෙනුවෙන් අර වැඩ කරන තරුණයෙකුට තමන්ගේ ඩොලර් ටික ගේන්නවත් හරි ක්‍රමයක් හදලා නැහැ. හරි ක්‍රමයක් හදලා නැහැ. අන්න ඒකයි ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. අපි ළඟදි දැක්ක ඩුවිනෙට්ස් මේ අධ්‍යාපන අපාන්තයච්චි වෙබ්සයිට් එක හැක් කරපු ළමයාට වෙච්ච දේ මොකද්ද කියලා. ඒ ළමයාව අපි දිරිමත් කරලා ඒ ළමයා ඇයි එහෙම දෙයක් කරේ, ඒ ළමයාට කොහොමද අපි තවත් මූල්‍ය පහසුකම් සපයන්නේ නැත්නම් තවත් ලිටරසියක් විදියට දෙන්නේ කියන එක කතා කරන්නේ නැතුව අපි ඒ ළමයාව හැල්ලුවට ලක් කරලා අපි ඒ ළමයාව පල්ලෙහාට දැම්මා. ඒ වගේ අදිනුනේ CID. Exactly. ඒක නම් ඔබ හිතනවා රිෂාන් මේක මේ වගේ දේවල් දරුව කරන්න පෙළඹෙන්නේ ඇයි? පෙළඹෙන්නේ ඒ කුතුහලයේ කොනාර. කුතුහලයේ කියන එක තමයි මිනිස්සාව දියුණුවට පත් කරන්නේ. කුතුහලයේ කියන එක අපි හැමෝටම තියෙන්න ඕන. කුතුහලයේ කියන එක වැඩිපුරම තියෙන්නේ පොඩි ළමයිට. ඊට පස්සේ අපි කාලෙත් එක්ක අපේ අධ්‍යාපන ක්‍රමයෙන් ඉඳලා අපි මේ කුතුහලයේ කියන එක අපි බිඳුවටම බස්සනවා. බස්සලා කම්පිටිටිව් එක්සෑම් මේකට නැත්තම් පේපර් එකක් බේස් වෙච්ච එක්සෑම් මේකට අපි මිනිස්සුන්ව පුරුදු කරනවා. ඒක රාමෝකට නැත්තම් කොටුවකට මිනිස්සුන්ව වට කරලා ඒ කොටුව ඇතුලේ මිනිස්සුන්ව මෙව කරලා තියෙනවා. ඒක හරි නරක දෙයක්. එතකොට දැන් ඔබ නොකිය කියන අපේ රටේ හොඳයි අය කියන දරුවන් පොත පොත පාඩම් කරලා අර ගිරව් වෙච්ච අය අර වගේ කුතුහලින් ඉන්න දරුවන්
වෙනස් කරන්න ඕනේ. මේක වෙනස් කරේ නැත්තම් ලංකාව ලොකු ආගාධයකට යනවා. and අද කාලේ ගත්තොත් මම IT ඉන්ඩස්ට්‍රි එකේ වැඩ කරන කෙනෙක් විදියට මම දකින ලොකුම දෙයක් තමයි මේ දවස්වල brain drain එකක් වෙනවා. brain drain එකකින් වෙන්නේ ඇත්තටම ලංකාවේ හොඳට වැඩ කරගෙන හිටපු මිනිස්සු ලංකාවේ හොඳට ජීවත් වෙන ඉදිරි මිනිස්සු ඒ ලංකාව දාලා යන්න පටන් ගන්නවා මේ ලංකාවේ තියෙන ප්‍රශ්නත් එක්ක. ඕක ටික කාලයක් එහෙම වෙද්දි ලංකාවෙන් හැම මිනිස්සයම යන්න පටන් ගත්තට පස්සේ ලංකාව ලොකු ආගාධයකට යනවා. so ඔය தත්ත්වය නැති කරන්න නම් අපි තොරතුරු තාක්ෂණයේ පැත්තෙන් විද්‍යාව පැත්තෙන් ලංකාව දියුණු කරන්න ඕන. ලංකාව දියුණු කරන්න තියෙන හොඳම ෆස්ට් පොයින්ට් එක තමයි නැත්නම් ස්ටාර්ටිං පොයින්ට් එක තමයි අධ්‍යාපනය. හරි. දිශන්න මට දැන් ප්‍රශ්න තමයි දැන් සාධාරණ කාරණා තියෙන උන්ට යන්න. මොකද හේතුව උන්ගේ තියෙන දැනුමෙන් එකක් මේ රටේ වැඩක් ගන්න අවස්ථාවක් නැහැ. තවමත් ලංකාවේ තොරතුරු සාක්ෂි සම්බන්ධව අපි හිතුවොත් තැනකට ගියොත් ඉන්නේ අවුරුදු 50 60 මේ වයස මිනිසු ටිකක් ඉන්නේ ඒ තැන්වල. අනිවා. මේ තරුණයන්ට අවස්ථාවක් නැහැ. අපි වෙනස් කළොත් එතර නෙමෙයිද? අපි අවස්ථාවක් දෙන්න වුණත් අපි මාකට් එකක් හදන්න ඕනේ කොනාර මාකට් එකක් නැතුව අවස්ථා හැදුවා කියලා වැඩක් වෙන්නේ නැහැ. ඒකට හොඳම උදාහරණේ තමයි අයර්ලන්තයේ ඉරානයේ රිවොලූෂන් එකක් එනවා 1980 ගණන්වල. ඒ 80 ගණන්වල ෆුවල් ක්‍රයිසිස් එක ආපු වෙලාවේ අයර්ලන්තය කියන්නේ හොඳටම පල්ලෙහාට බැස රටක්. ඒ රට ඊට පස්සේ රටේ මිනිස්සු තීරණය කරනවා ඒ රට දාලා යන්නේ මිග්‍රේට් වෙන්න තීරණය කරනවා. ඒ මිනිස්සු රට දාලා යනවා රට දාලා යද්දී ඒ රටේ ඉන්න දේශපාලකයන් කරන්නේ ඉස්සල්ලාම අනිත් මේ වියදම් ඔක්කොම නතර කරලා ඉවරලා এডুকেෂන් එක අපි ඉම්ප්‍රූව් කරමු කියලා යාලා අලුත් කලිකියුලම්ස් ටිකක් හදා ගන්නවා අලුත් ටෙක්නොලොජිස් ටිකක් ඉන්ට්‍රොඩියුස් කරලා අර ඊළඟ අවුරුදු 20 මොනවද ඩෙවලොප් වෙන්න තියෙන්නේ කියන එක බලලා යාලා ඒකට අදාළව කරිකියුලම් එකක් හදලා ඒ කරිකියුලම් එක ඉස්කෝලවල වලට දානවා ඊට පස්සේ අර මිනිස්සු ගිනගෙන එද්දි ඔටෝමැටිකලි අර ගිය මිනිස්සු ආයේ රටට එනවා ඇයි ඒ අර අධ්‍යාපනයේ හින්දා අර ඉන්ඩස්ට්‍රි එක හැදිලා ඉවරයි සෝ අධ්‍යාපනයේ කියන එකට මුල් තැන දීලා ඉවර වෙලා ඒක හැදුවට පස්සේ ඔටෝමැටිකලි මාකට් එක හැදෙනවා මාකට් එක වෙනම හදන්න ඕන නැත්නම් මාකට් එකක් අපි පිට රටේ ඉඳන් ආයෝජනය ගේන්න ඕන කියලා ඌමනාවක් වෙන්නේ නැහැ අධ්‍යාපනය හැදුනට පස්සේ ඔටෝමැටිකලි හැදෙන මාකට් එකට පිට ඉඳන් මිනිස්සු ඉන්න පටන් ගන්නවා සමහරට එතකොට බංග්ලාදේශ් ඉන්දියාව වගේ රටවල ලංකාවට එන්න පුළුවන් හරි මේ රටේ මේ මාකට් එක මේ මාකට් එක හරි මෙතන ඉන්න මම ඔබෙන් කතා කරන්න කැමතියි දැන් මේ වෙනකොට මේ සම්බන්ධ වෙන්න තරුණයන් දෙන ප්‍රශ්න ටික මොනවාද? ඔන්න මට මූලික ප්‍රාග්ධනයක් නැති වෙන්න පුළුවන්. අන්න ඒ සම්බන්ධව ලංකාවේ මොනවද තියෙන්නේ? ලංකාවේ ස්ටාර්ට්අප් කල්චර් එක පොඩ්ඩක් හරි වෙනස්. වෙනස් කියන්නේ අනිත් තැන් වල වගේමයි ලංකාවෙත් වෙන්නේ. බට් ලංකාවේ තියෙන ලොකුම ප්‍රශ්නේ මූල්‍යම පහසුකම්. and government regulations and rules. දැන් ලංකාවේ finance sector එකෙන් පැත්තේ ස්ටාර්ට්අප්ස් කරන්න අමාරුයි. ලංකාවේ finance sector එකට පට්ට රෙගියුලර් ලෝස් ටිකක් තියෙනවා. ඒ රෙගියුලරිටිස් අතරින් ගිහිල්ලා ස්ටාර්ට්අප් එකක් ස්ටාර්ට් කරනවා කියද්දි අර මිනිස්සයා කල්පනා කරනවා මගේ අයිඩියා එක මෙතන ඉම්ප්ලිමන්ට් කරන්න ඕනේ. මට වෙන තැනකට යන්න පුළුවන් නැත්නම් මගේ අයිඩියා එක විකුණන්න පුළුවන් කියලා. So ලංකාවේ rules and regulations ලිහිල් කරන්න ඕන. එතකොට තමයි අපිට ඉස්සරහට යන්න පුළුවන් වාතාවරණයක් ඇති වෙන්නේ. and මිනිස්සු පිළිගන්න ඕන අර යල් පැනපු manual systems වලට attach වෙලා ඉන්නේ නැතුව modern day automated systems වලට මාරු වෙන්න. මිනිස්සු එතකොට කියයි එතකොට අපේ රස්සා නැති වෙයි නේද? අපි අර computer type කරන එක නැති ඔව් ඒව නැති වෙනවා. ඒකට තමයි දියුණුව කියන්නේ. මේ මිනිස්සු ඊට පස්සේ තව දෙයක් මේ මිනිස්සු කැමති නෑ දියුණු වෙන්න. මිනිස්සු කැමති එකම තැනට වෙලා කාලා බීලා සැපේ ඉන්න. ඒක වැරදි කෝණ. ඒක ප්‍රශ්නේ තව දෙයක් තියෙනවා. අපේ මිනිස්සු කැමති නෑ මේ අභියෝගේ බාර ගන්න. අභියෝග වලට අපේ මිනිස්සු කැමති නෑ. ඇයි ඒ අර අපි දෙන්න අර කලින් කතා වුණා වගේ අර අපි රාමුවකට කොටු කරාට පස්සේ අර මිනිස්සයා දකින්නේ මේ ලෝකේ විතරයි. මේ ලෝකේ අර මිනිස්සයා අපි එලියට එක්ස්පෝස් කරොත් තමයි ඒ මනුස්සයර තේරෙන්නේ මෙන්න මෙවුව තමයි රිස්ක් කියන්නේ මෙන්න මෙවුව තමයි අභියෝග කියන්නේ කියලා කතාව අරලින්ද ඇතුළේ ඉන්න ගෙම්බ හැමදාම හිතනවා ලෝකෙ කියන තමන්ට මේ පේන බකල් විතරයි කියලා. එතන ඉලියට ආපු දවසට ඉතයි මේක තමයි ලෝකෙ කියලා. ඉතින් ඔබ මේ හැම කාරණාවක් එක්කම ඔබ තොරතුරු සාක්ෂණ වේද ඉංග්‍රීසි මාධ්‍ය ගුරුවරයෙක්. ඔව් මේක කටයුතු දෙක කොහොමද එකට කරගන්නේ? ඒක පොඩි අමාරු ටාස්ක් එකක්. මම ගැන කිව්වොත් මම තාම ඩිග්‍රී කරන ගමන් ඉන්නේ IIT එකේ. සෝ IIT වැල්ලවත්ත කියන තැන මගේ යුනිවර්සිටි එක වෙස්ට්මිනිස්ටර් යුනිවර්සිටි එක. සෝ මම ඩිග්‍රී කරන්නේ තර ස්පෙෂල් විදියකට. මගේ ඩිග්‍රියට සැන්විච් ඩිග්‍රී කියලා කියන්නේ. සැන්විච් ඩිග්‍රී කියන්නේ කොනාර මේ වගේ දෙයක් ලයික් මම ෆුල් ටයිම් ඩිග්‍රී කරන්නේ නැහැ. මම ඩිග්‍රී කරන්නේ පාර්ට් ටයිම්. මම ෆුල් ටයිම් සොෆ්ට්වෙයාර් ඉන්ජිනියර් කෙනෙක් විදියට සර්ජ් ග්ලෝබල් කියන ආයතනයේ වැඩ කරනවා. සෝ මම ඩිග්‍රී කරන අතරතුර ෆුල් ටයිම් වැඩ කරන අතරතුර මේ කාර්යයත් ඉටු කරගෙන යනවා. ඉතින් කොහොමද දරුවොත් එක්ක වැඩ කටයුතු කරනකොට? දරුවොත් එක්ක වැඩ කටයුතු කරන එක අමාරුයි කියන්නත් බෑ, ලේසි කියන්නත් බෑ. ඒකෙන් පොඩි සතුටක් ලැබෙනවා මම. ඒකෙත් පොඩි ආතල්යක් තියෙනවා කුණාරැත්තටම. ඒකෙන් මම පොඩි තෘප්තියක් ලැබෙනවා.
මම ඉන්නේ ප්‍රොෆෙෂනල් බෑග්ග්‍රවුන්ඩ් එකකින්. නම් ඒ ප්‍රොෆෙෂනල් බෑග්ග්‍රවුන්ඩ් එක කිව්වොත් මම ට්‍රේන් කරලා තියෙන්නේ ප්‍රොෆෙෂනල් කට්ටියන්ව මේ තාකල් මම මයික්‍රොසොෆ්ට් සර්ටිෆිකේෂන්ස්, ඉස්කෝ නෙට්වර්කින් සර්ටිෆිකේෂන්ස් වගේ දේවල් තමයි මම මේ තාකල් ට්‍රේන් කරේ. මම එතන දැක්ක ප්‍රශ්නයක් තමයි මේ මාකට් එක පොඩි, මේ මාකට් ලොකු නෑ, මේ මාකට් වලට ඉන්න ළමයිගේ ප්‍රමාණය අඩුයි. ඇයි කිව්වොත් අර ළමයි ඉන්නේ ඒ ලෙවල්ස් වලින්. සෝ මම තීරණය කරා ඒ ලෙවල්ස් වලට එන්ට වෙලා ඒ ලෙවල්ස් වල මේ ළමයිගේ පොඩි වෙනසක් ඇති කරන්න. ඇති කරලා ඒ ළමයිට ස්කිල්ස් හදලා දීලා ඒ ළමයිව ඉන්ඩස්ට්‍රියල් ළමයි විදියට හදන්න. So, මේ ටිකේ මම ඒකට අදාළ වැඩ කටයුතු කරනවා. රිසල්ට්ස් ඔරියන්ටඩ්, එක්සෑම්ස් ඔරියන්ටඩ් සිලබස් එකක් නැතුව, එක්සෑම්ස් ඔරියන්ටඩ් ක්ලාස් එකක් විදියට යන්නේ නැතුව, අපි ස්කිල්ස් ඔරියන්ටඩ් ක්ලාස් එකක් විදියට දීලා ළමයිගේ ස්කිල්ස් හදලා ළමයිව අනාගතයට හොඳ පුරුෂයෙක්, හොඳ ළමයෙක් විදියට හදලා යවන එක තමයි අපේ ටාගට් එක. ඒ වැඩකට තමයි මේ කොහොමද ඔබත් එක්ක එකතු වෙන දරුවෝ එකතු වෙනවා? මම මේ කාලේ නුගේ ගොඩ හයිබ්‍රිඩ් ආයතනයේ ක්ලාස් පටන් ගන්නවා. ක්ලාස් පටන් අරන් තිනවා, අපි හොඳට කරගෙන යනවා. 2023 වර්ෂයට රිවිෂන් පන්තියක් අපි කරගෙන යනවා. 2024ට අපි අලුතෙන් තියරි ක්ලාස් එකක් පටන් ගන්න කියලා ඉන්නේ. සෝ අපි හිතනවා ඒකෙන් ලොකු වෙනසක් බලාපොරොත්තු වෙන්න පුළුවන් කියලා. අර යල් පැනපු ටියුෂන් මාකට් එකේ අපි චේන්ජ් එකක් ඇති කරමු කොනාර. ඒක වෙන්න ඕන අනිවාර්යයෙන්ම. ඒ වගේම ඔබ ඉදිරියටත් අර කියනව කාරණා වෙන හඳුනාගෙනවා. අනිවාර්යයෙන්ම. මම මගේ පුළුවන් උපරිම මේක දෙනවා. අපි ඉන්ඩිවිඩුවල් කෙනෙක් විදිහට අපි තනි තනි පුද්ගලයා තමන් තමන්ට කරන්න ඕන කාර්ය කරොත් ඕවරෝල් අපි අනාගතයේදී ලොකු අවුට්පුට් එකකට යන්න පුළුවන්. සෝ ඒක තමයි ටාගට් එක. මම හිතන්නේ තනි තනියෙන් අපිට තියෙන අපේ වක්කීම හරියට කරොත් ප්‍රශාන්කේ වගේ අපේ රට දිනු වෙයි. ගොඩයි බොහොම සුදු කතා බාට එකතුනාට. ඉතින් මේ වගේ සොඳුරු චරිතයක් නැවත හමුවලා බලාපොරොත්තු වෙන අදත් නවතිනවා. මම අවිෂ්ක විරාජ් කොනාර.